I born. अदर तभी कैम आई बी माय यार जो ना चिलिनी पावनी ओबे न्यूज़ से तेरे वहाँ अलूट कैम आ कर गया अलूट की वट अलूट में दे आते हैं ना मुझे ना सिद्धि की मोबाइल लाइट टा सकस कर गया ना कैम आ कर गया ना अदर अभी अबे पैट तो रिपोर्ट तो कैम आ तमाय हदन ने ओ अबे पैट तो आवे निक कैम आ खदन तमाय अबे अदर सूदानम मिला इन्हे कितुल गलत आवे निक कितुल तालप हदन तमाय अबे अदर मैं सूदानम मिली कितुल तालप की हुआ मैं कितुल का है बड़े आरागने एकें हदागन बोम परिश्रम या दरला मैं प्रदेशी जनता वह हदागन ඉතාලම වටිනා ඖෂධීය ගුණයක් තියෙන කෑමක් තමයි මේ කිතුල් පිටි. ඉතින් කිතුල් පිටි තලප වශයෙන් කන්නත් පුළුවන්, කිතුල් පිටි කැඳ බොන්නත් පුළුවන්. ඉතාලම ඖෂධීය ගුණයක් තියෙන එකක් අපි ඔයගලන්ට අද කියලා දෙන්න යන්නේ. මේක ඉස්සර කාලේ අපේ ආච්චි අම්මලා නම් මේ තලප හදලා තියෙන පුතේ අමුතුම විදිහකට. මේ කියන්නේ අද අපි හදන්නේ මේක සීනි දාලා ඩෙසර්ට් එකක් වගේ විදිහකටනේ. අපි අද හදන්නේ මේකේ විදිහට. හැබැයි අපේ ආච්චිලාගේ කාලේ, අත්තම්මලාගේ කාලේ මේක හදලා තියෙන උදේ ආහාර වේලක් විදිහට. මොනම කෙනෙකුට උදේ ආහාර වේලක් විදිහට මේක සකස් කරගන්න පුළුවන්. එතකොට නම් මේක නිකන් සීන් දාන්න නැතුව මේක හැඳි ගන්නවා කියලා කියන්නේ හැඳි ගාලා ඒකට වෙනම හොත්තක් හදලා දෙනවා. ඇත්තටම ඒක නෙමෙයි අපි අද හදන්නේ. ඒක ඉස්සර කාලේ තාම රසවත් උදේ ආහාර වේලකට හදාගත්ත එකක්. අපි අද හදන්නේ ඩෙසර්ට් එකක් විදිහට. දැන් ගන්න පුළුවා තව කොහොමද කියුවා අපිට තේ මේසෙකට උන ඔව් තේ මේසෙක හවසක තේ මේසෙකට තේ බොන්න කන්නත් පුළුවන් විදිහකට කිතුල් තලප සකස් කරගන්න ආකාරය තමයි අද ඔයගලට කියලා දෙන්නේ. මම ඉස්කෝලේදී ගොඩාක් මගේ මිතුරු මිතුරියෝ මම ওই කිතුල් පිටි හදාගෙන ගියාම අහලා තිනවා කොහොමද මේක කැට කපන්න හදන්නේ කියලා. අද අපි ඔයගලට කියලා දෙන්න යන්නේ මේ කිතුල් පිටි කෑලි වශයෙන් කපලා කොහොමද කන්නේ දොදුල් වගේ කන්නේ කොහොමද කියලා ගැන අපි හදාගන්න විදිහ බලමු. අපි මුලින්ම මේ කිතුල් පිටි අඬ කොප්ප දෙකක් මම අරගෙන තියෙනවා. අපේ ගෙදර අද කට්ටිය වැඩි නිසා හැමෝම ආසයි මේක කන්න. ඒක නිසා කිතුල් පිටි අඬ කොප්ප දෙකක් ගත්තා. මේකට සීනි වෙනුවට කිතුල් පැණි හකුරු දාන්න පුළුවන් නම් ඒත් හොඳයි. අපි අද සීනි තමයි යොදාගන්නේ. මම මේකට සීනි හැඳි මේස හැඳි පහක් විතර දාගත්තා. සීනි මේස හැඳි පහක්. ලුණු තේ හැඳි භාගයක්. ලුණු තේ හැඳි භාගයක්. දැන් මේ ටික අපි මෙහෙම කලවම් කරලා මම ඒ විදිහටම කිරි පොල් කිරි एक मीतिगिरी दिए किरी की नैदू मीतिगिरी दिए किरी ओण मेका अपीट अड़को हयाकर गता मेक अपी की मेकट हेंदिगाणवाला मेक हेंदिगांड होंट किरी अवश्य मेक इधन ओणि मे कितुल पिटी होंट इधन ओणि एक मत पोल किरी अड़को हयाकर गता प्रमाण अभी मेक इसल मुलिम दिए कर गण මුංචි මේක මුලින් දැම්ම අපි හැඳි ගන්න ඕනේ. ඔව් තේ නැත්තම් මේකේ යට කැටි ගෙනවා. ඒක නිසා අපි දිගටම හැඳි ගන්න ඕනේ. ටිකක් වෙලා උතුරාගෙන වගේ එනකොට අපි ගින්දර අඩු කරන්න ඕනේ. මේ දේවල් කරන්න ඕනේ. මේක හොඳට ඉදෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ පොල් කිරි ටිකක් වැඩිපුර කරන්නේ. පොල් කිරි කණ්ඩ අකමැති අය ඉන්නවනම් මේක වතුරෙනුත් කරන්න පුළුවන් පුතේ. වතුර භාවිත කරලත් මේක කරන්න පුළුවන්. අපි අර රසය වැඩි කරගන්න තමයි පොල් කිරි භාවිත කරන්නේ. දැන් අපි මේ වෙනකොට කජු ටික, ප්ලම්ස් ටික, එනසල් ටික ප්ලාස්ටි කරලා තියාගන්න ඕනේ. හරි. මුංචි එතකොට කැඳ හදනවා කියලා කිව්වනේ මේකේ. ඔව් පුතේ මේකෙන් කැඳ හදනකොට අපි මේ තරම් කිදුල් පිටි ප්‍රමාණයක් දාන්නේ නැහැ. එතකොට පොල් කිරි හෝ වතුර තමයි වැඩි ප්‍රමාණයක් දාලා මෙන්න මේ අපි මේ පේන්නේ මේ වගේ දියර ආකාරයට තමයි මේ වෙලාවට ගන්න. මේට වඩා ටිකක් උකට් වුණාට පස්සේ උකුණාට පස්සේ ගන්න ඕනේ. දැන් අපි කිතුල් පිටි වැඩි ප්‍රමාණයක් දැම්මේ තලප හදා ගන්න. මුංචි ඒකතර මේකෙන් කැඳක් හදනවා කිව්වනේ. ඔව් පුතේ අපි කැඳ හදනකොට මේ තරම් කිතුල් පිටි ප්‍රමාණයක් දාන්නේ අපි තලප එකට තමයි මේ තරම් කිතුල් පිටි ප්‍රමාණයක් දැම්මේ. කැඳ හදනකොට කිතුල් පිටි ටිකයි වතුර හෝ පොල් කිරි ගොඩක් දානවා. දාලා මීට වඩා ටිකක් උකු ගතියට ආවට පස්සේ ඒක ලිපෙන් බාගෙන කැඳක් බීමක් වශයෙන් තමයි ගන්නෙ. මේක අපි දැන් තවදුරටත් හොදී මේක තලපයක් වෙනකල්ම
මේ නිතරම මේක ළඟ තියාගෙන ඇඳ ගන්න ඕනේ මේක තික් වෙන කලම මේ පුතේ අපිට මට අතට දැනෙනවා මේක දැන් මේ බලන ඝන වේමින් එනවා එතකොට ගින්දර අඩු කරන්න ඕනේ දැන් පොඩ්ඩක් අඩු කරන්න ගින්දර දැන් මේකට අපි ප්ලම් ස්ටික් කජු ටික එහෙම එක කරගෙන තියාගමු එන සහල් ටික මේ බලන්න දැන් ඔන්න මේක අතට මේ දැනෙනවා කලපයක් විදිහට මේ සමහර අය කැමති නෑ මේ මේ එන සල් කරාබු නැටි දාලා කණ්ඩා එතකොට මේ කජු නම් කැමති ෆ්ලම්ස් දාලා කණ්ඩා ඒවට පුළුවන් ඒවා නොදා හදාගන්නත් පුළුවන් දැන් පුතේ ඔන්න මේ බලන්න මේක ටිකක් ඝන තලපයක් අතට නිකන් තදට දැනෙනවා මේ හොඳ කිතුල් පිටි මේ පිරිසිදු කිතුල් පිටි ඒක නිසා හොඳ හොඳ පාටක් තියෙනවා ඔව් සුවඳක් එනවා හොඳ පිරිසිදු කිතුල් පිටි නිසා තමයි මේ ලස්සන පාටට තියෙන්නේ මෙන්නත් ඒවයි සමහරට කලවම් කරලා පාට මිශ්‍ර කරලා තියෙනවා එහෙම නෙවෙයි මේ හොඳම කිතුල් පිටි මෙන්න අපි හදාගත්ත කිතුල් තලපේක දැන් හොඳට නිවිලා තියෙන මුතේ නිවුනට පස්සේ තමයි කපා ගන්න ඕනේ නැතු උණුයි කපා ගන්න බෑ නේද ස්වභාවයක් තියෙනවා මේ බලන්න දැන් මේ ඇලෙන ගතියක් නැහැ එතකොට දැන් තමයි අපි මේ කැරි වලට කපා ගන්න तंतु सहित आहार गुणदायक औषधी गुण आहार हेमोम हर रुचिकर मे कन्ना आहार हेमोम आहारे हेमोम මේක සබ්ස්ක්‍රයිබ් හදාගන්න. එහෙනම් අපේ YouTube channel එක කෑමයි බීමයි පිළිනි ලයික් කරන්න, පවණි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් icon එක ක්ලික් කරන්න. ඒක තමයි අපි දාන videos වල alert එන්නේ. ඔයගොල්ලන්ට නැවත අපි මොන හරි අලුත් දෙයක් කරනවා නම් අපි ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා මේ අපේ දේශීය වෙද පරම්පරාව තුළ තියෙන අභිහිත් වර්ග මේ වගේ කේම් ක්‍රම තියෙන දේවල් තියෙනවා අපි ළඟ අපේ පාරම්පරිකව අපේ සිය වෛද්‍යවරේ ඒ ඒ මේ දේවල් උගලට ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ දේවල් දන්න ඕන නම් ඔයගොල්ලෝ මේ ලයික් එකට ක්ලික් කරලා තියාගන්න